සමන්තා චක්කවාලෙ සුවతരග්චන්තුुදේවතා සද්ධම්මං මනිරාජස්ස सुුනන්थോ සගමොखදං ධම්ම සവනකාලෝ අයංබදන්තා ධම්මස් සවන කාලෝ අයං බදන්ත ධම්මස් සවන කාලෝ අයං බදන්ත නමුතස්ස භගවතෝවරහතෝ සම්මා සම්බුද්ධස්ස නමුතස්ස භගවතෝ වරහතෝ සම්මා සම්බුද්ධස්ස නමුෝතස්ස භගවතෝ වරහතෝ සම්මා සම්බුද්ධස්ස සුයසත් අහාම පුං්ිද්ධී බුද්ධිබුද්ධි ජිනදවයන් ගාතේ සිමර නංකිප පං කහතුමා දෙස කෙහේ කතා සද්ධර්ම ශ්‍රවනාබිලාශී, ගුණ බර වාසනාවන්ත පිගත්න අද දවස මෙ පිංහතුන් කවුරුත්, ප්‍රඥාරූපහැනිී නාලිකාව හරහා විකාශය වන ලෝතුරු බුදුරජාණන් වහන්සේ විසින් සත්‍යයා කෙරහි පතළමහා කරුණාවෙන් දේශනා කරන්න ටයදුණු චතරාර්ය සත්‍ය ධර්මයෙන් බිදක් විවරණය වෙන ධර්ම දේශනාවක් ශ්‍රවණීය කරීමට සූදානම් වනමහොත පිඟත්නී සම්මා සම්බුද්ධ ශාසනයක් ලෝකයේ පහළවෙන්නේ බොහොම කාලයකට පස්සේ එ බුදුරජාණන් වහන්සේ නමකගේ ලෝකයේ පහළවීමත් සමගම ැබෙන උතුම්ම දායාදය තමයි ශ්‍රී සද්ධර්මය කියන එක. අනව රාග්්‍රෝව සංසාර ගමනක අවිද්‍යාව නිසා සකස්වන සංස්කාරත් සංස්කාර නි සස්වන වි්ඥා නිසා සකස්වන ක්‍රමාණුකූලව නාමරෝප සලා යතනාදී දරමතාවයන් එක්කම සංසාර ගමනී අතර මංගලා ඉන්න සත්වයන්ට ඒ සංසාරයෙන් මිදෙන්නේෙ කොහොමද කියන පිළිබඳවෝපින්වත් මේ හනකින්වත් දැනිෙන්නේ කියැන්නේ කන්දානං්ච පටිපාටි ධාතු ආයත නානිච්ච අබ්බෝචින්නං වත්තමාන සංසාරෝති පෞච්චති සංසාරී කියල කියන්නෙම මොකක්දම ඉස්කඳ ධාතු ආයතන වන නොසදී පැවැත්ම කැන පිඟදී දෙන් අපි මේ ජීවිතයේ ජීවත් වුණාට මේ ජීවිතය යම්කාලෙකද ආවෂ්‍යය ෝ කර්මය හෝ කුමක් හෝ පච්චේදක කරමයක් හෝ ඉදිරිපත් වෙලා අපේ මරණේ සිද්ද වෙන්න පුළුව. මේ සිද නට පස්සෙෙනෙ හෙතුවත් ේමආ පවසරයක් කොපදදින්න නෑ කියෙ මිත්‍ය දෂ්ටයක්ක් පාට පත් වන මණනාසන්න හතේ දෘෂ්ිය මන්ගහිත ැපත් වෙලා පැලපදියම් වෙෙලා තිබ්බත් එක නීත මිත්‍ය දෂ්ටියක් ගාන්ටුනොත් යන. බුදුරජාණන් වහන්සේ විවරණය කර ලෝකයේ ඊට වඩා එහටගේ ලෝක. මිස්කන්ද ධාතු ආයත්තන චිත්ත පරම්පරාව කියන සංසාරී පැවතිීගෙන යනවා. මේ ජීවිතයේ චුතිසිතත් එක්කම නැවතවාරයක් ප්‍රතිසන්ධයක් ලැබෙන. ඒ ලබෙන ප්‍රතිසන්දය ලැබෙන තැන්තිය න කාම ලෝක වශය. භූමිය කළ හක්තියනවා. ඔබ දන්න සතරපා දිවියලෝකහ මනුෂ්‍ය ලෝකය කියන බූමිය කළහහි කෙනෙක්ට අපප උත්පත්තිය ලබන්න පුළුව. මෙතනති කෙනෙක් දගති උපත්තිය ලබනහන ඒත්පත්තියාට ඒඋත්පත්තිය ලබන සත්්‍යයාටිේ ෙනවා දුගතිය අහේතුක ප්‍රතින්ධයක් ලබන සත්්‍යයෙක් කියලා. මනසජීවිත උපතිය ලබනවන මනුසජීවිත තුන්නාාකාරෙක සත්ත කොට්ටාශයන් නපදන්න පුලුවන් ්‍රහේතුක දිහතුකහග අහේතුක කියන සත්ත කොට්ටාශය. දිවලෝක උපදදින්න පුළුවන් දිහේතුක සසා ත්‍රහේතුක දිියලෝකී සගතිය අහේතු කනත්තම් දිවියලෝක ඇස්සන්දායකං බිහිරි අයනෑ දිහේතු ත්‍රහේතු කොත්පත්තිෙන් විතරයි තිය ඒ තමයි කාමලෝක උප්ති ස්භාව. රුප රප කියන බය දක්වාම විහිහල ැුහම පිගත් රපී ලෝක ්‍රහේක විත. රූපී ලෝකවල ක දයානවල විපාකයන්ගේ ලොපදින ලෝකවල දිහේතුකුප්පත් තිත් ඒවගේ විපාක සියල්ල ත්‍රහේතුකයි. මෙවැනි සංසාරයක් යන්න තියෙන සත්වයාට මේකින් මිදෙන්නන්නේ කොහොමද කියන දැම්මගේ පින්ගුතුල නිකං හිතල බලන්න. ඔය පිගතුලට අදත් තේරෙනනවාද මේ සංසාර චක්‍රයෙන් හරියට මිදෙන්නේ කොහොම කියලා තේරෙනව නම් මේ මෙ වෙනකොට බොහොෙක් මිදිලා. කිසිම කෙනකුට තාම හිතාගන්න බේ මලක් පූජා කරනකට කොසල සංස්කාරයක් රැට් නොවෙන්න පූජා කරන්නේ කොහොම කියනෙක. සංස්කාරය නිසා නෙවතවාරයෙක් භවය සකස් වෙන. ලෝකන වෙන්න අකුසලේ නිසා අනිෂ්ට භවයක් සකස් වෙනවාගේම කොසලේ නිසා යිෂ්ට භවයක් සකස් වෙන. අනිෂ්ටවේවා ඉෂ්ටේවා බවයනක් දුකක්මයි. කොය හෝ බවගමී ගිනි දෙවියක්වේවා බ්‍රක්මයෙක්වේවාක් කොතන උපත්වය ලබල හිටියල් මේ ලෝක ධර්මතාවෙන් ස්වභාවව ධර්මීෙන් ලබෙන. ලෝක නතියට පිටිපාන්න පිකාටත් පුුවන්කමක්නෑ. එනිසා අදටත් මේ බුද්ධසාසනයක් ලැිල පටිච්ච සමුපාධය පරමාර්ථත ධර්ම ස්කන්ද දාතු ආයතන චත්‍රාරි සත්්‍යය මේ දේවල් පිළිබඳව මෙතරම් මෙහැෙන කාලේ වුණන මගේ පිහතුල නිකං හිල බලන්න. ඔය පිහතුලට තාමත් පුළුවන්ද ධර්ම දේශනාවක් අහන්න පිනක් වෙන්නේ නැතිවෙන්.ැෙනෙ කුසල සංස්කාරයක් රැස් නොවෙන්. එම වෙන්නනේ. වෙන්න තිහේතුව තමයි. අවිද්‍යාව කියන එක පින්වත්න්නේ ඔබ කරන කුසලේ පවා වහගෙන කනෙ ඔබ රැස් කරන කුසලය නිසා දැ මේ බන කියවනවනි සමහරු මේ කියවනකට සමහරු බවගාමී සම්පත්තිය ප්‍රාර්ථනා කෙරෙනවාග ඒඇත්තන්ට හිතෙනවා මගේ බවය සෝපත්වේවි කියලා එතන හිත නෙොකොටම පින්වත්න්නේී අර කුසල කරමය හේතු වෙලා එතැනත් අවිද්‍යා අහා උපාධාන කියන තුන ඔට කියනනි කම්ම වට්ටේ කෙලෙක්තර විදිහකට මෙන්න මේ කරම වට්ටය කියන එක හේතු වෙලා ආහ සැරයක් බවයක් සකස් වෙනවා ඉතිං සාමානය සතයකුට මේකින් ගැලවෙන්නේ කොහොමද කියෙක බුද්ධුවත් පාද කාලයකක් තාමත් දැනන්නේ නැත්නම් ඔය පිනුතල නිකං හිතන්න බුදු කෙනෙක් බොහෝම කාලයක් පාරමි පුරලා ශ්‍රද්ධාදික වේරාදික ප්‍රඥාධික වශයෙන් බේද වශරෙන් මේ සසර ජීවිතය අනන්ත පාරිමිතාවක් පොරල කොච්චර සියුම් ප්‍රඥාවක් කොපදවා ගන්න ඇතිද සසර ජීවිතය මේ ධර්මතා වඩලා වඩලා ස්වංූ ඥානයේ ගරපදේශ රහිතව ස්වංබූ ඥානයක් මෙන්නම සංසාරයෙන් මෙිදන මාර්ගය හඳුනගත් පිනති බුදුජාන් වහසගේ වටිනාකම එකයි. නැතුව මංහෙම දෑම කියනගේ උන්වහන්සේගේ වෙහෙදෙන රැස් ප්‍රමාණයඋන්හන්සේගේ තිබ ශරීරක්ෂණ මේවත් එක්ක පින්ගිනි බදවශය අපට අචින්තේවශය. බුදුරජාණන් වහන්සේ කොහොමද අපික වචනයක් කතා කරද්දි වචන එකසේ විසියටක් මේ පින්ගිති හොයන්න ගියත් මේ වචින්ත නිය විශය හැබැයි. භාග්‍යතුන් වහන්සගේ ගෝචර ධර්මකාය කියන එක එක හරි පුදුම සහගතකක් පින්ගන්න. කෙනෙක් ය පටික්්ෂ සම්පාදැන් පස්සති. සෝ දම්මං පස්සති. යො දම්මං පස්සති සෝමං පස්සති. කෙනෙක්ට මාව දකින්න ඕන්න භාගතුන් වහන්සකයන්නේ. කෙනෙක්ට මාව දකින්න ඕන්න එයා ධර්මය දැී යුතු. ය දම්මං පස්සති සෝමං පස්සති. කෙනෙක් ධර්මය දකින්න නම් එයා පික්්ෂ සපාදය දැී යුතු පටිච්ච සම්පදය දකින කෙන ධර්මය දකිනවා. ධර්මය දකින කෙනා භාගතුන්හන්සව දකිනවාය කියලා දේශනා කලා. පිගන්නේ බුදුරජාණන් වහන්සේගේ පහලවීමේ වට්ටින්න වටිනාකම තමයි මේ සංසාර ජීවිතෙන් ඉක්මෙන එතරවෙන්න මේ සංසාර ජීවිතයට කලකිරන නිබ්බිදා ඇති කරගන්න. මම මේෙන් එතර වැන්න ඕනි මුංචිතු කම්මතා ඥානය ඇතිකරගන්න. උදේ වය කියය එක දකින්න. මේක ආදීනවේ දැකළ ආදීනාවනු පස්සනනා ඥානය ඇති කරගන්න. මෙ මේ සසර ජීවිතයේ බවගාමී විපාකවලට බයවෙලා, භයතු පට්ටාන ඥානය ඇතිකර ගන්න, සංස්කාර පිළිබඳ වැලීමක් ගැටීමක් නැතුව සංකාර රඋපෙක්කා කියන්න ඥාන ඉපදවාගන්න. අවශ්‍ය කරන ප්‍රඥාව සකස් කරන ක්‍රමවේදය, භාග්‍යතුන් වහන්සේ නමකගේ බුද්ධත්වෙන් අනතොරුව ලෝකයට පහළ වෙන ධර්මය තුළ කෙසිම අකුරක් අඩුනැතු ඇතුළ. ඉතින් එනිසා මං හැමදෑමත් කියන්නේ අපි කවදාවතර දැන් සමහරු සසාහසික වෙන පින්කං කරකරින්දල වැඩක් නෑ බෝධියවට එහම එකක් නෙමේ මේක කියන්නේ. පරම හරය නිලාගඩ. හොදට පලතියන ගහක්ගාවට ගිහිල්ලා ගාතකගාන්දල වැඩක්න ඒ ගහට නැගලේ ගහේතියන ෙඩිය කඩාගෙන ඒක කෑවාම ඒක තම ඒ ගහින්තය අග්‍ර පලය අන්නේවාගේ බුද සාශනයක් ලිච්ව වලා දැම්පික් නති අපිට මේ සසරි ඕනතරම් බුද්දාහසන ලබිලතිනි. ඒ ලැබිච්ච ශසාසන වල ඔබත් මමත් අපි බොහෝ දෙන ඒ ශාසනවල පැවිදි වෙලා අරපනා වඩලා බුදුරජාණන් වහන්සේ සිරිපතු අත්වල කොච්ච ිරකලලා. නාන්සේලාට කොච්චර අපි පන්සකුඩ සිවරු සකස්රලා දීලා ඇත්ත උහන්සලට කොච්චරපි ආරණන්න සේනාසන කුටටිස ගිලන් පස පූජ කරලා ඇ. මේ සසර ජීවිතේ ගංගානම් ගගේ වැිකට පෙන්නල භාගතුන්හසේ කියනවා මහනෙනී. මේ වැලිකට ප්‍රමාණයට මේ ලෝකෙට බුදුවරු පහල වෙලා තියනවා. එන හිතන්ඩ අපිත් ඔය කොහේ හරි. අදා අපට මනස්ස ජීතයක් ලබු නේකයි. අපිත් ඔය කොහේ හරි බුදු කෙනෙක් පාමුල පිගත්න්නේ බණපදයක් හරි අහලා නං ඇත්තෙනේ හැබැයි. හ ජාති ජරා්‍යාදිී මරණ සෝක ආදී දුක්ඛෙත තත්ත්වන්නට විතරක් නෙමේ. අඩුම ඒවා ඒවා සවභාව ධර්මින් නේවනි. නිකං හිතන්න පින්වති අස්්ට ලෝක ධර්මයන්ගේ නොසල ඉන්න අකම්පිත සිතක්ව ොට තියෙනවාද කිය. නිින්දා ප්‍රසංසායනකට ලාබ අලාබෙනකට යස අයසනකොට සැප දුකනකොට සැපයනකොට සතුට වෙනවා දුකයෙනකොට දුක්කෙන. ලාබෙනකොට ඒ විදින අලාබෙනකොට එක දරාගන්න බෑ. පිහත්න්නේ. මෙ මනුස් ජීවිතයක ඇන්න මෙන්න මේ අස්්ට ලෝක ධර්මය දරාගත්ත. ඒකුඩි අපි අරගෙනයන්න වෙලා එනිසා මතකතය ගන බුදුරජාණන් වහන්සේගේ ශාසනයක පරම පලය තමයි මේ හිතහදාගන්නක භාගිතුන් වහන්සේ දේශනාකරපු දධර්මය තේරු ගන්නක ඔ පින්තුල්ලට මේ සම්බන්ධව කියල දෙන්න පුංචි ප්‍රයෝගික භාවනාකර්මස්ථානයක් අද කියලා දෙන්න කල්පනා කළා මේ හිතහදා ගැනීමේ වටිනාකම සහ භාගිතුන් වහසගේ එකද එකම ධර්ම පරිියායකින් බුද්ධ වාසන පරමමාර්ථය ඇත්තම් හරය සාරය තේරුම් ගන්න පුළුවන් වෙන්න අද කතා කරන්න කල්පනා කළා මරණ සතිභාවනාව පිළිබඳ. මර පත්තේ මරණය කියන ධර්මතාවය ෝ සෑමකල්ම පැව තිච්චක්. ඒක මේ බුදුරජාණන් වහන්සේ හොයාගෙන ලෝකයට පටවූප එකක් නෙම. භාගතුන් වහන්සේ ලෝකයට පහළ වෙනකට දැම්ම හාමායාදේවයේ දිනහතතිෙන් කළුරිය කලා නැද කලුරිය කලා. හමයිද කළුරිය කළ සමාර් ඇත්තුනන් කියෙනෝ මහමයිදේව කලුරිය කළේ නෑ කියලනි. ඒ අත්තන්ගේෙන් ගහන්ඩෝනි බුද්ධ චරිතය පොත කියියෝගත්තක කොහහිද කියෙල. ගැන මෙ සාාසන නිතිහාශයේ ශාසන ඇතුළේ බොහොම ලස්සන්ට භාගතුන් වහන්සේගේ මවගේැන බෝසත්කාලේ මවගේ කලළරියකිරීම නැතතිගිල්ල දිවියලෝකේ පෘෂ්භාවෙන් නඋත්පත්තිය ැබීම ලෙ ගතු හස දව ෝකට ඩික ඩම කර අබිධර්ම දේශකර ආකාර සියල්ල මනාව සඳහන් වෙලා තියෙනකොට සමහර මේට විකෘති අර්ථකතනත් නොදනවාමත් නෙමි. කියාගෙනෙන්නේ. භාගතුන් වහන්සේ බෝසත්කාලි උපදිනකට සිද්ධාර්ථ කුමාරය විදිහට ලෝකය මරණය කියයනෙ වෙති බයක නිහාමාව කලුරියය කළ සිද්ධාහරත කුමාරය අ සර පෙන නිිමිති දකිනකට මහල්ලෙක් ලෙඩෙක් මළදක් කියන පෙරැනිිමිත්ත දැක්ක ෙන. ුදුජාණන්හන්සේ මරණය කියන කමුතුයි හොයාගත්ත නෙමි.ඉ ද මෙන්න මේ හොඳරට තේරුම්ගන්න බුදුරජාණන් වහන්සේ සිෙද්ධ කළේ ලෝකී හෑම සත්්‍යයෙක්ම මරණියයට පත්වෙනවා එනිසා ඒ ධර්මතාවය කළබලවැෙන්්ඩෝන එකක් නෙමි. ඒ ධර්මතාවය බොරුවට උඩ පැනල් අඩන්ඩෝන එකක් නෙමේ. පෙරලිලා අපි කෝච්චියයට පයින්ඩෝන එකක් නෙමේ. මගේ අම්ම තාත්තා නංගි මල්ලි දුව, මේ ලංකාවින්න අය ලෝකන්නයි ඔබ ම නෙමෙයි සුයසත්තාම පුං්ද්ධී බුද්ධි බුද්ධහි ජිනත්වයම් සුයසත් අහම පුං්යෙද්දී. පුණ්්‍යශක්ති එරුදිශක්ති බුද්ධිශක්ති කායශක්තිය මේ හැම දේකින්ම බුද්ධි බුද්ධී ජනත්වයම් ජිනත්වයන් කෙරකිවේ මේ ජිනරාජයන් වහන්සේලා දෙනම බුදු පසේ බුදු. කියෙන බුද්ධෝත්තම යණනන් වහන්සේලා දෙනම පවා මොකදේ. නිර්වාණයට පත්වනේ නැද්ද මරණයට පත්වනේ නැද්ද කාතු මා දෙසකේ කතා මා වැන්නෙක් ගැන කවර කතාවක්ද මේ කල්පනාවට අයෙන්නවා ගහතේසි මර නංකිප්පංඒ මරණය කියනක ෂන මාත්‍රැක්ක තුළ අපිය මරන්න පුොලො මාගැන කවර වගකීමක්ද මෙන්න මේ ධර්මතාව තේරුන්ගන්නේ බදුජාණහන්ස ර්මේදේශක කල නතු යි පින්ගතුල හිතන්න ප කලග ික් කරගෙන බෝධයක්ක්ට කරුණාකල පිගතුලට මරණින් ේරන්න පුුවන් කිය ඒ බෝධිය වට කරගෙන ම කල්පනා කර නීමගේ බදුරජාණන්දැන් පරනිර්වාණ මංචකයට ගිල්ලත් සමහරු අඩනවානමගේ වාගතුන්හසේ පිරිිියවු නැක කියලා. පගත්න එතැන්ට කියල් අඩන් අනමගේ වාගතුන් වහසේ පිරිිනිවුන මත් මැරණවනේද කිය. භාගතුන් වහන්ේ ගැන ඔයිපින්තුලට දැන් අඩන්නදයක්න. ඇයි? න්හස සසරය අතනමංගුුණාද. උන්හන්සේට සංසාර්ජීවිතයේ වැරදුනාද අදරත් උන්හසර කොච්චර ගරු සත්කාරපපුද පූජා ලබෙනවද පින්ගත්නී මතකතියාගන්න සංවේ ගොපදවා ගන්න යි කියෙල කිෙව්වේ එක කාරණාවක්තමයි මෙවැනි උතුමාන් වහන්සේලා භාග්‍යතුන්හන්ස වැනි උතුන් වහසේනවක් පවා මරණය කියෙන්න්න ධර්මතාවේ විසින් ගොදුරු කරගත්ත නම්. මේ ලෝක සත්වයාට කවර පිළිසරනක්ද. තන් අන්නේ සංවේගේ ගොපදවා ගතය යුත්ති. එම නැතුව. සාමාන්‍ය මිනිස් සුකතා කරන දුකතනම සංවේගේ කෙලෙකකිවි දුක කියන්නේ දේශී පැති කඩ. මේක සංවේගේ ධර්ම සංවේගේ උපදවාගන්නෙක වේ මෙන්නම මේ ධර්මතාව ලෝකයේ විහිදිලා පැතිරලලා තියෙනවා නේදක කල්පනාා කරන්න කැ. ඉතින් එනිසා මේ බුදුරජාණන් වහන්සේ ලෝකයට පහලවෙච්ච වෙලාවේ අඩුම. අඩුම අඩුම පිගත්නී ඔබ මෙන්න මේ සිහියවත්තුපදවාගන්න මම මැරෙන්ඩ ඉන්න කෙනෙක්ක මගේ මහත්තයා මැරෙන් ඉන්න කෙනෙක්ිය එක නවත් අන්නමෑ. මගේ බෙරින්ද මැරෙන්ඉන්න කෙනෙක්ිය. මගේ පුතා මැරෙන්ඉන්න කෙනෙක්කය, මගේ දුව මැරෙන් ඉන්න කෙනක්ය මගේ අසල්වාස මරෙන් ඉන්න අය මේ ගමේඉන්නයි මැරෙන් ඉන්න අය, මේ රට ඉන්නයි මැරෙන් ඉන්න අය මේ ලෝකින්න්න මැරෙන් ඉන්න අය මේ සක්වලේ ඉන්න මරෙන්ණි ප දිචක්්චයි. එනම් මරණය කියන්නේ පුදම විය යුතු කාරණාවක්ද, භයවිය යුතු කාරණාවක්ද. අප ප්‍රමාදී විය යුතුකාරණාවක්ද කිය කල්පනා කළ බල. මරණ මරණය කියන එක ක්‍රම කිීපේකින් සිද් වෙන්න පුළො ඔය පින තුල්ල හලඇැති මරණ චතුෂ්කය කියල එකක් තියෙනවා ආයුක්කය කම්මක්කය උබයක් අය උපච්චේදක කියලා. අපි මේලෝකට පුදුනාට පස්ේ පළවිනික්‍රමේ තමයි ආයුක්කය එකෙන් අපේ ප්‍රතිසන්ධි කරමයින් අපට ලැබිච් ආයුෂය මිමි අපිට උපත්ය ලබිච්ච තැන ිච්චදැන් අශ්‍රමාණී තියෙනවනි අප උදධාරණයක් විදිට ගමුක මේ කාලේ මනුෂ්ෂලෝක අවුරුදු හැටක් විතර ආශ්‍යතියනව පරමාවිෂ හැබැයි ඔබ ප්‍රතිසන්දිය ලබපු කරමය හිතන්න ඔබට අවුරුදු දහක් වුණත් ජීවත් වෙන්න පුළුවන් ප්‍රල කර්මය ඔබේ ප්‍රතිසන්දිී සත බලවත් ඒක මනුෂලෝකයේ අවශ්‍ය අවුරදු දහින දෙදහක් වුණනත් ජීවත්වෙන්න පුළුව. හැබැයි ඔබ දෙදහක් බලය තියන ප්‍රතිසන්දිිචතකින් එපද වනත් මේ අවස්ථාව ඔබට අවුරදු හැකින් මරන්න සිද වෙනවා. ඒයි ඒ තමයි අපට මේ ලෝකේ තියනෙන ආයුෂය කියයන ප්‍රමාණ ක්වන්න පුළුවන්කමක් නෑ. ආයුෂ්‍යවරවෙන්නේ හැටක්නම් අපිට ප්‍රතිසන්ධිහිතාපේ දෙදහක් ජීවත්වෙන්න ශක්තිය තිබුණත් අපිට හැටක් මේ ෝකය අතහර දාදේ අන්නවෙන. එක තමයි ආයුක්කය ආයුෂයවරවීමෙන් මරණයට පත්වෙනවා කිය කියෙන්. කම්මක් අය කම්මක්කය කියලා කියන්නේ ප්‍රතිසන්ධිහිතේ තියෙන දුරලතාවේ ඒක යන්න පින්ගත්න්නේ. පිග තු එතන්නන්ද මේ කාල අවුදු හැක්තයෙන ආුශ ඒ හැටක් ආයුෂ තියෙන කාලෙ අපි උප ලබන අපගත්න පොඩි ප්‍රතිසන්ධි කරමයකින් අවුදු තියක් විතර තමයි අපට උපත්තිය ලබලා ජීත්වන්න පුුවන්ම ලබන්න. දැන් ආවුෂ්‍ය තියද්දිම මොකක්තු ඉරවෙලා අපිට මරඩ වෙනවාද කර්මය ඉවර වෙලා අපිට මරණයට පත්වෙන්න සිද්ධ වෙන. තෙරනද ආයුෂිතතුර වෙලා තියෙද්දිම කර්මීවර වෙන්න පුළුවන් කමේතතුර වෙලා තිදම ආශිවරවෙන්න පුළ යම් තනක කරමීතතුරේලා තිීද ආයුෂවරුුණු ඒකට කින අයුක්කය මරණය. යම් තැන ආයශීතරවෙලාතීද කර්මීවර වුණොත් එකට කියවා කම්මක්කය මරණය කියන. ආයුක්කය කම්මක්කය ඉලට ඔබයක් අය කෙනෙක් ෝයි දෙකම මෙවර වෙන්න පුළුවන් එඒ අවුදු හැටක් ජීවත්ව කමයක් කරගෙන නපදනවා එකල මනුසලෝක ආයත් අවුරදු හටයි. එතකට ආයුෂඇතිවරයි කර්ම ඇත්තිවරයි. ආයුක්කය කම්මක්කය කියන දෙකම එකකට එකට වෙච්චිනිසා. එකට කියනවා ඔබයක් අය මරණය කියලා පැදිලීද හ ආයුක්කය කම්මක්ය උබයක්යි කෙනෙක්ට මැරන්න්න පුළුවන් පින්ත් උපච්චේදක කරමය පච්චේදක කර්මය කියන්නේ දැන් ඔන්න කර්මයත් බලවත් ජීවත් වෙන සම්පූර්ණම ආයුෂයට ආව්‍යය අවරුදු සියයක් විතර තියනවා හැබැයි පෙර කරගත්තුවූ කුමක් හෝ අකුසලයක් නිසා පරුවක්කෘ අකසලයක් වෙන්නත් පුළුවන් නැත්තකර කලාබු රජතුමාට වගේ දෙට්ට දම්මවේදනය කරමයක් වෙන්නත් පුළුවන්. මේ මොහොතේ කරගත් අකුසලයක් විපාක භාවයට විල්ලා මේ මොහතේ මරණය සිද්ධ වෙන්නත් පුළුවන් කලාබරජතුමාට එන්න මතගයින ඒවාගේ නැත්නම් පූරක්තු අකුසලයක එක පෙරජීවිතයක රගත් මොකක් කරික ූමියෙක් මරපයක් හරි මදරුවෙක් මස්සෙක් මරපයක් හරරි දිරිපත් වෙලා ජීවිත මරණයට පත්වන්න පුළුවන් ඒවගේ ආයශ්‍යත් කරමයක් දෙකමිකටිතුරු වෙලා තිබ්බත් උපච්චේදක කරමයක් ඇවිල් මරණය සිද් කලොත් උපච්චේදක මරණය කියලකැන්න අපි ඔෝට කියන අපේ ලෝකේ අකාල මරණය කියල කාල මරණය කලෙකත්ේන අකාලා මරණය කළෙකත්වයවා. ආයුක්කය කම්මක්කයි උබයක්කය කියන තුනම කාලා මරණය ඒවා ඉති සාමාන්‍ය ස්භාවයයි. අකා මරණ කල උපචේක ක රනය සිදවෙන රනුව පිගත්න්නේ. මෙ මේ හතර කරමින් එක විදදිියකින් හරි අපි මැරෙන්න්න පුළුවන් මතකතියාගන්න අනිවාරෙන්ම මැරෙන එකනං මැරෙන එකනං මරෙනවා මයි පින් වත්න්නේ. මෙ මරණයේ සාපිංග තුන්න හොදවට පත්කට ගහිල්ල ඉඳගෙන මේ එක කියන කල්පනා කරන්න ඕන් කොමදල්පනා කල්පනා කරන්න ඕම් ක්‍රම ගොඩාක් තියෙනවා උපපත්තියා සහේවේදං මරණං ආාගතං සදා උපත්තියා සහේවේදන් ඉපදුනත් එක්කම මොකක් කාවද පිට ඉපදුනත් එක්කම මරණය කියන්නේ ක අපිටාව හරි ඊට පස්සේ උදේ පායෙන් හිරු හවසට බැසයනොව වගේ ඒක සිිපත්ර තියන ඔහොම ලස්සට තතා ආහ මරිස් සමි මත් ඒදිට මරණයට පත්න කෙනෙක්. නද සූරයා ධාවනය කරනවා වගේ මේ ජීවිතය මරණය දක්වා දුවන ජීවිතය. එනිසා මට මේක ගැලවෙෙන්න්න පුළුවන්කමක්න පිත් මංම මේ මරණ සතිය වඩන පිළිවෙල ටිකමි පිගතුලට කියාදන්න. මරණ සතිය වඩට පෙිවෙවැටි හොදවට ෙනගත්තට පස්සේ. මන්ගේ පළිබඳ ල්ප කරන්න ැ න්න කියල ගේ මල දර ප ළගව ග ප පං තු ී ැම තිස්ස හමෝග ළග ල්ල අන්න වස්ාව ලබ හැයි ං තුල්ලට න්න බැරිව එක ගයක් තියනවා කාගගේ මලග දරද. ඒ මයි, තමන්ගේ මළ ෙදර යි පිං තු කාටත් තම ගෙදරට අන්න න්න. සවි පින්ගුතුලටම ආරාධනාවක් කරවා අද හවසට මේ බණටි කහලවර වෙලා ගේල්ලන්න මළගේ පැත්තේ. කාගේ මලගේද තමන්ගේ මලගේ පැත්තේ. ප තමන්ගේ මේ මරණය ගැන කල්පනා කරදි මතකතතියා ගඩ අපි මොලින්ම අපේ දරුවෙක්ගේ වගේ මේ මරණයක් ගැන කල්පනා කරන්නේ ඇයි දරුවෙක් මනය ගැන කල්පනාකර නැත්ති මගේ පින්ගත් දැන්කම්මෙනෙක් දරුවක්් මරණය කල්පනා කරනකට අම්මට සංවේගයක් කොප දෙන්න පුළුවන් එක කියනෙ ප්‍රයායගේ මරණයමනය කිරීම ශෝකයක් දුකක්. කට අපි අශ්‍යරන මරණ සතිය කියනෙ කොපදිින් න්නේෙ නෑ ශෝකය නිසා සහරක්කට ඇන්ඩිලා කඳුළු ඇවිල්ලා මුළු භාවනාවම පාවෙන්නත් පුළු. එනිසා අපි තමන්ගේ දරුවාගේ මහත්්‍යයාගේ ඒවගේ අපි දන්න අපේ ඥාතයන්ගේ මරණ පලවිනිට මනසිකාරී කරන්න. ඊළඟට ඉට තතුර ො පි තු රහ ෙක් දැවපියගතුට හරි සනී පයිනීගුලන්ගේ වරණය නිීරනකට නිං ඉගමනුත් මැරවා මැරේවාගේ කියෙන හිතෙහිතින් ඔයි බොෝ දෙනෙක්. කවුහරි කෙනෙක් අන්න ඒ වගේ තමන්ගේ අප්‍රිය කෙනෙක්ගේ මරණය සහිපත් කිරීමක් කළො අන්නයටට පිින්ග ද මේ රනෙ උප දදින්න මොක්ද මරණය මනිකාරය රීම සතුටක් අන ති ඇති අන්තන් මේ කමරුුණනි හමයි කියලා හිතන් හරි ඊනෙන් හරි දැක ඕකසට වෙනවා. එනිසා කිසිම විටක ප්‍රියායගේ මරණය මනිසිකාරය කරන්න එත්න අප්‍රිය අගේ මරණය මනිසිකාරය කරන්න ෙත්නේ එහ කාගේ මරණේද මනිසිකාරය කරන්න ප්‍රියා අප ප්‍රියයගේ මනක කියෙනන්නේ දැක් තවමහි මේකුත්තියෙනවා. ප්‍රියායගෙත්නේ අප ප්‍රියායගත්නේ මධ්‍යස්ත වෙලත්බේ දෙන්හර මිනිී පුච්චන කෙනාට මරණී කියනෙක සාමාන්‍යදයක්. හන් දැක්ක ඉපේද ඔය මිනිී පුච්චනක මහත්මෙක් කතා කරලා තිබ්බා එයා කතා කරලා කිව්වා ට මනණයගන කොම දැනින්නන්නේ කෙවවා මනීති මටෝ ගානක් නැ කියෙන. එක ඒ අයට මරණය පිළබඳ උපදින්නේ මධ්‍යස්ත ආරම්මණයක්. එතකොට මධ්‍යස්තව සිතීම නිසා? මරණය පළිබඳ අවශ්‍ය කරන සමයගේ උපදදින්න ඒ නිසා මොෝවද කල්පනා කරන්න ඕනේ තමන් පින්වත්න්නේ තමන් අත්දකපු මරණ එකන්නේ ඒත්වයන් ඩැංු දාහරයකිෙද අපේ ගම කරහරි මැරිච්චිනි. ඒ කාගේරි මරණයක් කරග අනේ ඉතින් මේ හවල් කෙනත් මරනේද හවල් කෙනත් මැරුණ නේද අහවල් කෙනත් මැරුණ නේද කියල පින්ගත්න්නේ හොදට තමන් දෙකපු මරණ මරණ ලෝකයේ කල්පනා කරන්න. ඉනට කල්පනා කරන්න මේ මරණය කාටද ගැලවිලාඉන්නපුල. මේ මරනෙෙන් බේරෙන්න්න පුුවන් කෙනෙක් මේලෝක ඉන්නවාවද මේ මරණින් බේරිච්ච කෙනෙක් මේලෝක ඉන්නවද බේරන්න ක්‍රමයක් කියපු කෙනෙක් මේලෝකඉ න්නවද කියලා බලන්ඩ පින්ගත්න්නේ කෙසිම කෙනෙක් මේලෝකයේ මරණින් බේරිලත්නේ මරණින් බේරන්න ක්‍රමයක් හවාගන්නෙ ඒගල් හොයාගන්නවන හොයාගන්න ක්‍රමේ තමයි ආපවු් නූපදීික. ඉ අයිපද නේ නතිව හම් මොකක් නැද උපත්තියා සහිවේදන් වරනංගාගතන් සදා. ජාතිය කියන නිරෝධ කරහම නිරුද්ධ කරහම නිරුද්ද වෙනද ජාමරණ සැල්ලම නිරුද්දවෙලායන. ජාති පච්චා ජරාමරණ ජාතිය නිරෝධ කරහම ජරාමරණත් නිරුද්ධ වෙලා යනවා. එනි සපින්ගදී තමන් හොදවට මේ ෝකයේ තියෙන රණී කන්න ධර්මතාවය ලුවට අරගෙන කිසිීම සත්්‍යයෙක්ට මේ ලෝකයේ මරණීෙන් ගැලවීමට බේරෙන්ඩ මරණීෙන් නිදහස් වෙලා ජීවත්වවෙන්න පුළුවන්කමක් නෑ ලෝකදාතුව තුළ තියෙනවන එක තැනයි ඒ තමයි ජතතියෙන් නිදහස්වති නිවාා කිය ැෙන. න හොදට න කල්පන රදි පිගන්නේ ඇතම යාට මන්ගේ ජවිතය පිළිබඳව තිකටි ටිටක ැන්න ගන්න. එකන අන ඉති මරණය කෙනෙක සාමාන්‍යගේ. ඔන්න එවෙලාට මෙහට කල්පනාවෙන ඉති මංුුණත් මැරෙන්න්න පුලුවන් මංගඋනත් මැරෙන්න්න පුළුවන්. අන්න මංගුණනත් මැරෙන්න්න පුළුවන් කියලා කල්පනා වෙච්ච ගමංමයත්ම මරණයක එක පිළිබඳව ක්‍රම අටකට මනසිකාරය කරන්න යනවා. එකක් තමයි වදක පච්චු පට්ටාන. සම්පත්තිවිපත්තිය. ඉල්ළඟට අපි කෙන කාය බහු සාධාරණය, ආයු දුබ්බලය අධ්‍යාන පරිච්චේදය කන පරිත්තය මෙන්න මෙයාදී වශයෙන් මරණය පිළිබඳව කෙනෙක් කල්පනා කරගෙන 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 ගියොත් හමද බලන් වදක පච්චු පට්ටාන්. වදක පච්චු පට්ටාන කියලා කියන්නේ. දැන් ඉපදීමත් එකම අපිට මොකක්කුරුමුණද මරණය කෙනෙකුරුම වුණා. මේ ඉපදිල අඩියක් යන්න යන්න අඩි අඩියෙන් අඩි පියවරෙන් පියවර පියවරෙන් පියවර අපි ලංවෙන්න කොයිටද මරණයට. හයට මේ වගේ හරකෙක්කිින්න්න. හරකා ගෙනයනවා මරන්න යම්කිසි හරක් මරණන්න ඇතං ගගාතක මඩුවකට. මේ හරකක් ඉන්න තැනෙද ලාර ගවයන් ඝාතනය කරන්න තැන තියෙන්නේ අඩිසිියය කියර හිතන්න. දැම් මේ හරක මෙන්න මේ මිදඳලා පියවරෙන් පියවර පියවරෙන් පියවර තියන්න 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 කොහිද ලංවවෙන්නේ තමන්ගේ මරණය කරා ලංවෙනවා මට කියන්න මේ ගවයයා පපියවරෙන් පියවර සතුට වෙන්න දෝනේ. බයවෙන්න දෝනේ දුක්වෙන්න දෝනනි සංවේග පදවා ගන්න දෝනි. මෙයා සතුට වෙන වනන්යා ඉතින් සතුටවෙන්නේ හරකෙක් නිසා. හමන්ගේ මර්ණය ලංවුණහම එකට සතුට වෙන්න කවුද හරකෙක් නම් ඔන්න සතුට වෙයි හැයි මනු්‍යයක්ද සාමාර මනුෂයත් තින්වන්න ඔන්න ඒවගේ වැඩ කර උපන්දින සමරණවා දැන් ඉදිම ඇනුම් පදයක් කියල හිතන්නත් එපා හරි උපන්දින සමරනවා කියල කියන්නේ මොක්ද ඕන දැන් අවරුදු පනක් වෙලා. දැන් මට කියන්න සතුටු වෙන්න දෝනනි බයවෙන්න දෝනි. ඒඒක් කපල සතුුවන්න පුුවන්ද අද මර්ණයට ලං වුණනා කියන. අන්නර අන හරකානං සතුටුවනික සාධානය මොක දෙයාට මොලයක්ක් නෑහහිතන් හැයි මිනිස්සුත් සතුටුවෙනවන මං තවත් මාරණයට ලංඟුණන වරුද්දක්ම පින්ගන්නේ ඔබ බයවෙන්න. හැම දෑ උපන්දන දවස පසල් ගේල මරණ සති භාව කර ම තවත් අවුරුද්ක් රණයට ලඟුණ ම තවත් අවරුද්ක් මරණයට ලං වුණ ම තත් මනුෂ ජීවිත වර්ශයක් ගැවි ගිය. එහම ැතුව. ඒක් ගැනල්ල ටි පඳ පහහා ගාල ඒක නිව්වායි කියල පින්වත් ඒ මහ පරර. ග වැඩ තමයි හිද. ඒනිසා නිකන් ඉන්න ගමන් ඔලුුව අහිම අතගාලත් බලන්ඩෝනි අපි මේ මොනුවද කරන්න කිය ඔලු හම අතග හැම බහොදවට තේරෙනවා නමුත් ලෝකයේ පැත්තර කැකිලයිවරයි. හරි මේ හරකාපෙන්වත් නිිපියවරෙන් පියවර පියවරෙන් පියවර දැගහිතන ඇයි ඔලු අතගානනික ව කියන ඔලු අතගානනික ර හරකුට වගේ අමත් ඇවිල්ලද කියලා බලන්න හරකාන සාධරනය ොලේ නැති නිසා අන් දෙකක් රයන. යි මනිස්සුත් මෙම වැඩ කරන්නේ ඇයි මේ මරණ දම්මන්වා මී ඇති අලබ නිය ්ටානං සියලුම සත්තුවෝ මරණය කෙළවර කොටග ඉන්නවාය. අනිච්චාවත සංකාරා උපාදවාය දම්මිනු. උප්හජිත්වා නිරුද්ජන්ති, තේ සංවූප සමහසක මෙහෙම කියපු ධර්මයේ ඇයි මේ උපන්දිනයට සතුටුවෙන් කච්චර මනකාරය කරන්නන්නට ම මේ අවුරුදු කොච්චර පින්කම් කරලා තියෙනවා.ොච්චර ම මේයවුද්ධ පෞවකම් කරලාතිය. මේ කරපු පින්කම් සහ පෞකම් කියනයව මගේ සංසාර ජීවිතයට ආවුත්. මේ ගෙවිලගේ ඉවර වුණේ බුද්ධොත් පාද කාලයක් නේද. මනුස්්‍ය ජීවිතයක් නේද මන්දෙන් අිධර්මයටටිකක්හරිගෙනගෙන තියනවාද මන්දැන් විනයටටිකක්කි ගෙන ගෙන තියෙනවාද මං දැන් සෝත්‍රයක්ක කදාාරලා තියනවාද. මං දවසට පැයකීයක් භාවනා කරනවාද. මං දවසට පැකීක් සත්තු පුද්ගල සංඥාවෙන් තොරව ජීවත්වය උත්සා කරනව. එමක ූත්තපා . සීද අවුදරරි කීපාරක් රැකල තියෙනවද. දවස්කක් ඇතිකට කටිනිව් මම්මය කර කළ තියෙනවා කෙල කල්පනා කළබර එතකොට ඔබටයි උපන්දිනඉ පන්දංගාල සමරන් ඩෝනීවද බය වෙලා පන්සල් ුවන් ඩෝනීයද කියල කල්පනා කළ බල හරි හබ එනි සාමන්න මේවාගේ ජීවිතයේ ඉපදිච්ච වෙලේහි දං පියවරෙන් පියවර අඩියන් අඩේ දවසින් දවස කැලන්ඩදේග වෙනවා ලාගෙන ත්ප පරටයන විනාඩිකටයන මේ ඔක්කෝගිම පිත්න කියන්නන්නේ අපි මරණයට ලංඟවා කියන කාරණාව. එන්නසාම් මේකට බයවෙන්න්නේ. මේකට සංවේගයක් කපදවාගන්න. අපි ජීවිතය කුම්ඹර කොට වැඩක් නැහැ අපි මේ ජීවිතේ ගෙවල් හදල වැඩක් නෑ අපි මේ ජීවිතය දරු හදල වැඩක් නේ මි කැන් ඒවා ඒවා කරන්න එපා කියලනින්. ඒව කරන්න ඒව සුදුසු අය කරන්නේ කැනෙ තම තමගේ මට්ටමින්දැ. ගිහි අයි දර හදන ඕකට පැවිදයෝොමිලාරයන්නේ. ගී අයි කුඹුරු කොටන? පවිදෝගටයෝ මලලා රන්න මේහගේ තමතමට සුදුසදේවල් කරගත්තරට කමක්නය හැබැයි මේක තියන සරුණි සරුභාව කියනක තේරුම්ගන්න. පිනති මේක කියද්දි ඇත්තර මට කාරණාවක් මතක් වුණාමින් මේවට සංවයග උපදවාගන්න කොයිද. නේද ආර්ය පරීක්ෂණය කරන්න වෙලාවක් අපේ අද ගේ පැවිදි පිගතුල්ලටන ඇයි දුර භීක්ෂ කාලයක් එගලට වැඩ තියනවා හිටෝ ගන්න තියෙනවා. පිගරි කොටු දාගන්න තියනෙන. වෙනවෙන ෙලෝල කොටු දාගන්න තියෙන. ඒත්ක් ො න නි කාරයර හැම ද රට ගේ ුත්මතක් ලා විල්ල දන්නන්නේේ ොෑ විල්ලද දන්නන්නේේ පොරග දන්නන්නේ දැ ො න කාරයකර. බදුරජාණන් වහන්සේ සීපත් කරන එක හුස්මක් අරගෙන අනි හොස්ම පහලට දාගන දාානකොට තමන්ට සහ තියනොනව තැනද මන පත්ව දන්නේ. ඩැම්පින්ංනී. රෑට මනුත්ේම හොය දු ප දදින්න ගිල්ලා. ඒ කිය කෑම හිටෝ ගන්න පා කියල නෙේ ඒවා හිටවන් දරුවන්ට කන්න බොන්න දෙන්න. අඳින් පලදින්න දෙන්න නමුත් බුද්ධ සාාසන පරම ප්‍රතිඵලේ ඔබට අත හැරෙන පංගවත්න්නේ. අර පැත්තට මනස නැමුරු කරගෙන තිබු. තින් මේඒකයි බණ කියනවයි කියලා දව පගත්තල හිට හාමුර හමත් දෑ මනිත්පැත්ත්‍රරතා කරන්න කියලා. දැම් පින්වත්න්නේ අපි මේ ගෙන්න්නන්නේ මොනවහන්න දොයිපින්වතුල්ල. බුදු බණහන්නි ගෙන්න්නන්නේ. බුදුරජාණන්සේ කොයි ත්‍රයක ත් කියල ප තුල ගුරු කොටන විදිය කියල දන්න කිය යි ප තුලට ගවල් හදන ද කියල දක් ගෙවල් හදන කෙනෙක් ගැන ග ල ර කිය ොට්ට සක් ග ග ගන්න පුල. ගොි කම ගන ගන්න දවිය පැත්තේ ීපර පැත් න්න හො ොයි මහතයක ගන න ප ශමට කිය හරිගයට කොම හ ගන්න හොම ට හොර ගන්න ුදු හම නන්. ඒ නිසා අපි සිද්ධ වෙනවා මේ ජීවිතේ තියන ධර්මතාාව තේරුම් ගණ්ඩ කියලා කියන්න ඔයි මලකෝලං වැඩ කරකරන්නේ නැති. ඕටි කියන්නේ මලකෝලං වැඩ කියන. අපරාධි වැඩ. කාලය කනවැඩ නිසරු වැඩ. සාරංච සාරතෝ ඥත්තා සරුදේ සරුයි කෙල දැනගන්න. අසාරංච අසාරතෝ නිසරුදේවල් නිසරුවි කෙල දැනගන්න. සරුදේ සරුවිදියටත් නිසරුදේ නිසරුවිදියටත් දැනගත්ත, කෙන තේ සාරං අධිගච්චන්ති, සම්මා සකප ගෝච්ල. ඒගොල්ල තමයිමගේ පිවත් අධි ගමනකට පැමිණෙන්නේ ඇයි සම්මා සංකප්ප ගෝචරා හිතන් සමයක් සංකල්පනාවට ගොදුරුවෙල් එකතිී ඔය විශුද්ධ මාර්ගය වගේ තැන්වල සඳහන් කරල තේෙනාමේ පලිබෝධගෙන් යෝගාවචරයට එන පලිබෝධ මේ භාවනාවන් කරනකට යෝගාවචරයෙට එන පලිබෝධ. අඩුම සහිපත් කරනවා නිතර නිතර ගමේඉන්න කාන්තාව වූ ගමයින්න මිනිස්සු පළවැල නිලාගන්න යම් පන්සලකට එනවන න්සලක් ගාවව එනවන ඒ පන්සලත් පලිබෝධ සහිත විහාරස්ථානයක් කිය කියන. හිතන් අපි කොච්චර පරිස් අපි කොච්චර අයින්වෙන්නෝ නිද කිය. යම්කිෙසි පන්සලක නිතර නිතර පැන්ගන්න ගමයන්න කාන්තාව මිනිස් වෙනවන. ඒ විහාරස්ථානයත් පලිබෝධ සහිත විහාරස්ථානයක් කියන. යම් විහාරස්ථානයක නිතර නිතර නවකර්ම කරනවනක් එකැනෙ ඉදිකිරීම් තියෙන් ඒවයිවරයක් නති ඉදිකිරීම් තියෙනවන එවැනි එවැනි ඉදිකිරීම කරනකත්. යෝගාවචරයෙක්ට නවකරම කරන භික්ෂුවට එකන්නේ ඒට ෙදිලා ඉන්න භික්‍ෂුවට ඒකත් පින්වත්නී පලිබෝධ සහිතතැන. හිතන්න අඩුම කියලාතියෙනවා නියපොතුටික වවාගන්නක පවා පලිබෝධයක්. එතකොට දරූ හදන එක. ගෙවල් දොරවල් හදනය එක. ඒවා පස්සේ පිස්සු හැදිලා වගේ දුවන එක මේවා පින්ගත්න කොච්චරනේ දමි. හනේ වන්දන්නේ මේවා කිවූ හාම එක්ක යිපිකතුලට පිය එපාවි නැත්තන්. පිට පිගුතුල පාාව මක්කර ෙක් මොකක් වුණ බුදුදහම කිය එක අද ලෝකය බුදු දහම කියලා අදහන්න වෙනමික. අද අදහන බුදුදාවෙන් නිවතියා මං යි පිගතුලට අභියෝගයක් කරනවා පුළුවන් තිරසෙක් වෙලා හරි පෙන්න්නට. පුළුවන් තිරසනෙක් වෙලා හරි පෙන්න්න න දියටට පිවත්න්නේ මුලාාවේ අධිකම නෙයි දේශාධික ලෝකය ලෝබාධික ලෝකය පිත්ති බෝගීල ද ාහයට. අඩුව මටහිතනවාේ බොහෝ නෙක්. ොතිෙස කත් පද ක්නය කියකලා ඒ තරම් පිින්වත් ය අකසල කරමවලට අයටට වෙලා මෙවා මගේ වචන නෙව ඔයිපිතුල ටචෝදනාන කරන්න ප ාගතුන් වහසේවොම ගන්න. නයසිනට පස්ටිකක් කරගෙනයිීම මේ උපමාව කිවේ හණන. මං මේ නියසිලට ගන්න පස් ප්‍රමාණයගේ පුංචි ප්‍රමාණයක් තමයි අප උසගති උත්පත්යක් ලබන්. අනිත් ඔොක්කොම හිල්ලපදෙන තරපා. තේර නදම උපමමාාව කිව් අයි කිය. ඇයි. ද දම ක් ගත්ති මිනිස්ස යන්න්නේ ෙනැත් පැත්කට. බෝධිය ගාවටයන් ඔය බෝධිය ගහලතියනවා හැම දෑම හැමත් තැනම තාමත් හලතියනවා හලාගේ ලඩ දුක්හුණ වේ. හලාගේ ක් ප ර පෙ පිරි ක් දේ ප න. දුරජා හස ුවන් කියල න බුදුජාන් වහන්සේ ධර්ම දශන කර ද හිසේ ක් මක් කාවම ර ත්‍ර හරන් ග ර. ඒ ධර්මතාවය ලෝක අවබෝධ කරගන්න මික් ලෝක යන ප්‍රශ්න වලින් පැනල දුවන්න ක් ක්‍ර මේ ලෝක අවබෝධරගන්න ලෝ නි. ට පික් හෙන්න පුළුවන් වකු ගඩුවක් දියවෙන්න පුළුවන් අක්මාවෙන් කොටසක් ැවිලාක් හරිවෙන්න පුළුවන්. හදවත නවතින්න පුළුවන් අංශාගේ හැදෙන්න්න පුළුවන් බයවෙන්නපා. සේහිය තියෙනවන නුවන තියෙනවනම් කකුල් දෙක කැපුුවත් පින්ගන්න ජීවිතය ජීවත්තයන්නේ. ඒ ජීවිතය විඳින්. ය ජීවිතේ තේරුම් ගන්න මේ තමයි ලෝක ධර්මතාව. මේ තමයි අකුසල්ල විපාක මේ තමයි කුසල්ල විාක මේ තමයි මගේ උත්පත්තිය ස්වභාවය. මේ තමයි බවගාමී ගමනයේ තියන ජරාවයාදි දුක. එනිසා නැවත නම් බලගාමී ගමනකට වැටෙන්ඩ ඕනනි නෑනේද ඇයි මං මේ සංස්කාර රැස් කරමින් මේ බවගාමී ගමන පෝෂණය කරන්නේ කළ හිතන් තිග එත නිම්ම ඔබේ සංස්කාර ධර්මයන් නැවත්ත හට නොගන්නා තැනකට එකනෙ අිංකරන සංකාර ඔකට කියන්නේ අභිසංකරන සංකාර කියල කොසල චේතනාවන් අකොසල චේතනාව ප්ඥාි සංකාර ්ඥාි සංකාරය වගේම ආනෙන් ජාබි සංකාරය නෙ දෙහානමය ක නිරූපාවචර චේතනාටික. න් සකස් නොවීතියන තැක් ති නෝනම් එත නිං ගබට මේ ලෝකින් ගැලවිලායින්න පුුව ම තෙරද මම් මේ කියන එක මේ බොහොම සරල කතාව ම මේ කිතරටික් යාගෙනන්න. ඊළඟට මෙන මිහිම කල්පනා කරන්න. ප්‍රඥාධික මිනිස්සුන් අතර බුදුරජාණන් වහන්සේට පමක් දෙනි ූතුන් වහසේ නමක් තමයි සැරුත් භහාතන් වහසේ. බද්ධ ශසන පාල වෙච්. රුත් මහතන් වහසේ හැරුාම බුදුරජාණන් වහන්සේවත් ඇරියාම සැරො ැරියොත් මහරහතන් වහන්සේගේ සොලසින් කලාවක්වත් වට යකින අනි කිසිදු භික්ෂණන් වහසේවා එක ප්‍රඥාවති සැරියොත් මහරහතන් වහන්සේගේ ප්‍රඥාවට සමකරණ කවරුත් හැබැයි මොකදනේ එවැනි ප්‍රඥාවන්තයන්ටත් මේ ලෝකෙන් සමුගන්නු නාදනැද සමගන්න්නු නානි පින්ව. තමන්ගේම සේලය පෝර්ණය කරගෙන තමන්ගේම වේරයෙන් තමන්ගේම සමාධීයෙන් සම්මා සබුද්ධත්වය අවබෝධ කරපු පසේ බදුරජාණන් වහන්සේලාට මොකද වු. පන්සීය නම දහස්නම් එකතැන එකක් ළඟ පිරණියවුුණ එකක් ගොඩේ පිරණිවුුණ මතක නැද්ද. දෙතිසක්මහ පපුරෂ ලක්ෂණවලින් යොක්ත අනන්ත සේලාදී ගුණයන්ගෙන් යොක්ත ප්‍රමාණ කළ නොහැකි සමාධී ගුණයන්ගෙන් යොක්ත අචිින්ත නියවෝ ප්‍රඥා ගුණනයන්ගින්. ෝ නොයික්ම වූ ප්‍රඥාවකුත්, ප්‍රඥාව නොයික්ම වූ ලෝකවිශයකුත් ඇති භාග්‍යතුන් වහන්සේට පවා. තරනිර්වාණයට වඩින්න වනාානම්. කාතු මාධද්‍යසකේ කතා. අපි වෙන්නන් ගැන කවර කතාවක්ද. මා වන්නන් ගැන කවර කතාවක්ද. මරණය පින්වාත්න්නේ මරණං භවිස්සති. මරණය වෙනවා මයි ඒනවත්තන්නම. මරනං භවිස්සති, මරනං භවිස්සතති, මරණං භවිස්සත කියලා. ට පැත්තකට හි ඉඳගෙන කල්පන කරන්නන්නේ ම විතරක් නෙමෙයි. මෙලෝකී හැම දෙැනක්ටම මරණයට පත්වෙන සිද්ද වනාා ප්‍රඥාවෙන් එරදිෙන් අධ බුද්ධියෙන් අධික බ්‍රෝපයෙන් ඇගතන් පත්භාවයටට පත්වෙච්ච සියලොම දෙදනට පිගත්ති ණක මද . ඒනම් මටත් නිසකවම මේ මරණය කියනකට මහුණ දෙන්න සිද්ධ වෙනවා මයි කියන කල්පනා කරලා බල. තවත් මේ නිසා ා හො කල් ප ම. කලින් කියලා තියනවා මේ තමන්ගේ මළගෙදරට ස්වභාවිකව සමවදින්න කියල කියැනෙ ඔන්න ඔපින්ක තුලා මැරෙනවා කමද ඉපිතුල මැ. ඔබිිතුර කැමති විදිියකට මැරෙන්න්න. හැබැයි එක විදිියක හැර මොකක්ද හාන්සි පොටුවවෙදී නිදාගෙනෙදී මැරයි කිය කලනම් හිතන්න එපා ඒ ඔප්ච නිිටියක අවස්ථාව ලැබෙන්නේ බහොම සීමිත ප්‍රමාගණයකට මං මෙන්න මේ කියන්න ඔබ මැරණේ විදිහ කැමතිය එකක් හිතාගන්න කැමතිකක් තෝරගන්න ම ෙක් ෙක්රග පත්කට ෙල ගෙන ල්පනරන. පෙළිකාවක් හැදිලා. වකු ගඩුවක් දිය වෙලා ොලේ නහරයක් පොපොරලා හාට ටැක්කක් හැදිලලා, කොයි හරි ොියකට යටට වෙලා කාරෙක යනගමක් චප්ප වෙලා සහරක්කට කොරෝනත් හැදිලා ති මෙව දැම මේ ලෝක තයනවාන ඉළඟට ඔයවගේ විසබීජයක් මොක් කර හැදිලා. කන කෑමකක් අපත්්‍ය බාවයට පත්වෙලා. උඩකින් වැටිලා පඩි ර ද ට. ඇති දියක මන් නසින් ැරිල බලන්න මනසින් මනසින් මරිල බලන්න ඇත් මේම ්‍රයිකරණයන්නපා මනසින් මැරිල බලන්න මට මොකක් වෙයිද කියලා. පිගත්ති මැරිච්ච වෙලාවම. ඔබ ස්පිරිතාලෙකට එක්කංග. හදිීසි මණයක්න මෝචරයේ පිපස්සට දාලා මුළුඇගම කපල බලයි.ඇඟම කපල ඔයගේ තියෙන හදවත අක්ම වක්ක ගඩුව ටික පංගත්න පුංචර නිල්පාට පාස්කට්ට එකක් තියනවා. ඒක දාලාල ඒටි කොක්කෝම. යවනවා සෝනි වලදාන. ඔයි පිගතුල්ලගේ අර කපපු ඇග ඇඳ හිටි අවසා ඇදුමෙන් හරි ෙට්චීට ට එකකක් හරි හලා ඔයයි පිංග තුල්ලව දානෝ මෝචරේ තයනවර ශීත කරන අධි ශීත කරන කියලා කිය. ඇයි ඒකට දාන්නේ නැත්තන් ටික වෙලාවක් ඇද ගුණු වෙන නිසා. ඔය පිගතුල්ලවර ශීත කරණය වගේකට ඇරලා ප මේ ඉස්පිරිතා ලට පිස්ස තියන මංිතන්න ඔ ටික උත්සාහකොත් මේ එක ඇතුලට ගිල්ල බලන්න පුළුවන් හිල් බ. මෙතැට යන් මෙතන්ට ඔබ යා යුතුමයි ගිල්ල බලන්න දිග ලාච්චුවක් තියන එක අධ්‍යහම පගෙන් එකක මනියකෙන් එනවා මල එනවා කළ එනවා නංගිල එනවා මාමල එනවා ඒ අතරොත්තුර ඔබේ මිනිියත් ඔඒකට දාලා වහන ගල් වෙනකම්ම තියලා තියෙන් හවසට එනවා ඔබේ මරණේ පැකේජ්ජික භාරදුන් වූ අපේකට කියනෙ මල් ශාලාව මල් ශාලාවෙන් ඔබ අරගෙන ෙන ගහිල්ල ගන්නවා පිටි පස්ස තියෙනන ලිකුඩු ගොඩක් එක් හද න ංච යිලකට හරපහ කල්ල තියනෙන පොඩි මළු ල්ක්ගේ ක්තිනෙන කුට දා ගන්න. ඒකුටට දාගෙන සම්පූර්ම ඇතු ෝමිලින් හන්න තියෙන තැන්වො ෝම ලින් හන කැනෙ දවස්තුනක් ුණ නවී තියෙන ප ඒකට කියැන ඉම්බාම් කරවා කියලා ෆෝමලින් ගහලා දය පතුළලගේ ඇගේ කෑ ලිනෑනි භාගයක් මෝචරීම වෙනකොට ඩ බොක්කු අරුවම මෙ ක්කෝමි මෝචරී තමයි. සමහරක්විට ඒවත් එකත් එවන්නත් පුළුවන් මොක වුනත් ඔය හිස්වලා තියෙන තැන්ම් පොරවන්න පින්ගදි අර මල්ශලාාවවෙ තියෙන ලිකුඩු බඩා ඇතුළට දාලා ඔය මගෙන මහගෙන යන හිරි වැට්ටිලි ඒමෝ මමුකුත්න පොල් මහනවගේ ඉදිකට්ටක් තියෙනවා ඒකට තංගුස් නුලක් දා ඔයි පිින්ගල පැත්තේ මහගෙන 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 යනවා මං ඇස්තකට දකල තියවා සමහරුගේ මහල ඉවර වෙන කොටත් සමහරගේ කෑලි එලියට පැල්ල තියෙනම් කෙනෙ සම්පූර්ණය ඒව තුළට දාළ හෙමහන්නේනෑ නිකංම අගල් දෙකෙන් දෙකට වගේ අඟලෙන් අඟලට වගේ ගැට හිටින්න සමහරයතකට ඇගේ කෑලි එලියට පැනලතිය ඔළිවෙත් මේ කනගාාවන් දම් ඔලු හර අනිත් කනගාවටම හඳ වගේ රවුමක් අපනු ඒ කට්ට පේ නැතිවන්න තයි පැ පෑලි පේ නැතිවන්න මයි ප පින් තු ැ ඇති මිනි පෙට්ිය දා ලවන ොලුම් කෑල්ලක්ො ඇයියේ මිනිියට නිදාගන්න කොට්ටැත් දේ තියලෙවන් නෑ නෑ අරක් ක අපපු තැනිින් සරවගලයි කපපු තැනිින් කෑලිය එලියටයි කපු තැනිින් ඕජස් සෙලියටයි කියලායි එ පුලළම් කෑල් ොලුවට හෙත්තු කරලවන් ඉළඟ මල ගෙදග හම්බල ඔන්න මිනේ නෝ. මිනි ඇවෙල්ලා දවස් දෙකක් තුනක් ගෙදර තියෙන. තියලා දවස් ෙහින් තුනෙින් ඔබ අරගෙන ගේල්ල සොහනටගේ හෙල්ලා සොහනි ඩි යයක් විතර වලක් කපල එක්කොඔය වලට දාලා සම්පූර්ණම වල්ටදානෝ ඔබ මනසිං මෙන්න මේ මිනිපෙට්ටි ඇතුල්ට යන්න අඩි හයක වලක් ඇතුල්ට යන්න අඩි හයක ඉඳම් ඔබට උඩ පේන විදි කල්පනා කරලා බලන් සමහරක් විට අහසවිතරයි ඔබට පේන්නේ වෙන මුකත්ම පේෙනෙ දෙපැත්තෙන් පස්කණ්ඩි දෙක පෙයි අඩි හයක් උඩට යනකටක වෙලාවකින් වලන්න පස් චට්ට චුක්ට දාලා දලු සල් වලින් සම්පෝර්ණයම පින්ගත්ති ඔබට අර පෙනි්චහසවත් පේෙන්න්නේ නැතිවෙන් ම මේ නිකං ඔබට ඔබේ භාවනාව තත්වය කෙලදින් ඔබ ඔපෙන්වත් අර මනි පෙට්ටිය අතනි කර දාදේන. ඇ වෙලාවෙ ඔබ බලන්න මිනි පෙට්ටිය තුළලින්න්න කවද කිය. සදධයක් නැතුව ජීවයක් නැතුව ප්‍රාණයක් නැතුව ජීවින්ද්‍රයක් නැතුව ඒ වෙලා මිනිි පෙට්ියට වෙලාඉන්නේ මනශ්්‍යලෝක අවුරුදු ගණක් සෙල්ලන්කර. ඔබ ඔබ ජීවිතලින් රයි හෙල් නැත වාරයක්ක් එ වෙනකොට වෙන තනක උපත්තියන ලත්තිවරයි. පත්වය කවරාකාරයකත් කොයි තැන උපදින්න වෙයිද. සංසේදජයක්වවෙයිද. ඕපපාත්තිකේක්වෙයිද අන්ඩ ජයකවයිද ජලාබු ජයක් වයිද එක සුගතියවෙයිද දුගතියවෙයිද දිහත්තුකවයි ්‍රහේතුකවයි හේතුකවයිද මකුත් කරුදන්නේන. හොද කල්පනා කලවන පිති මෙන්න මෙම කල්පනා කරනකට ඔබේ හිත පෙන්ගන්නේ සමාධිමක් වන්න ගන්න. ඔබට මේ ලෝකයේ පිබඳවති ඇලිම් ැම් මේ බලන්න මේක හනකොටම සමහරක් පවෙට. අේ දෙයනේ ඇත්තමයි නේද කියලා හිතෙන්න්න පුළුව. මේ භාවනාව කරනකොට පින්ගත්න්නේ මම මේක ඇපවෙලා කියනවා ක්‍රමාණුකූල ඔබේ හිත ලෝකයෙන් බැහැරටෙනවා. ලෝකට දුවනතේ දුවන්නදීලා ඔබ බේ ජීවිතය පැත්තට යොමු වෙන ඔන්න ඔබට කල්පනාවන්න ගන්නවා මං විතරක් නෙමෙයි මගේ දරුවත් මැරෙන් ින්නැකිි මගේ දුවත් මැරෙන්න්නෙෙනෙක් මගේ පුත් ැරෙන්න්නෙ ගේ හත්ත්‍යත් මැරෙන්ින්නෙන අම්ත් ැරෙ න්නෙන මගේ ත් ැරෙඩින්නනකින් මගේ නොත් මැරෙන්ින්ද කෙනන ාති සල්වැසි ලංකාවාසී ලෝකවාසි කෝරෝනා හැදිච්ච නොහැදිච්ච පිළිකා හැදිච්ච නො සියලු දෙනාටම පොදු ධර්මතාවයක් මරණය කරකියි. සියලු දෙනාම් මැරෙනම්. ඔන්න අයිත් කල්පනා කරන්න මරණං භවිස්සති, මරණං භවිසති, මරනං භවිස්සති. මරණීය සිද්ධ වෙනවා මයි, මරණී සිද්ධ වෙනවා මයි. ර සිද ෙනවා මක ැදි මේ ල්පර න සමාධිමට්ටමක් ඇති වෙන. මේ සමාධිමට්ටම ටිකක් දෙෙවුණු භාවයටන කොට කියේන උපචාර සමාධියයට ආ කිය.. මරන නසිති පා සසාධක අපකනට එෙන දර්ශනා කරගෙන යන්න පුළුව මෙන්න මෙහෙ මක ෙටේෙක්ෙ දෙෙන දශ කරගන්න . ඔයිදට මකන්නම් ශෂක විර්ශක භාවන මාලාාවක් කියල දුන්න ෝකේ සත්්ත විශුද්ධිය ගැන කියෙදන්න. පාර ස දිය කියනෙ එක් තරාවිදදිියකට අයිති වෙන්නේ චිත්ත විශුද්ධිය කියන තැට. හනි හැබැයි චිත්ත විශුද්ධිය පින්ගත්න හරි ප්‍රබල. ගැන ඒක සංස්කාර පිළිබඳව සංස්කාර පරිග්‍රහඥාණයක්ම නෙවෙයනාට සංස්කාර පිළිබඳව නිබ්බිදාව කලකිරීමක් එ ආපු ඥාණයක් නිසා අප සෙහියක් නිසා අප නුවනක් නිසා ඒ බලගතු වැඩි එන්න ඔන්න ඔට එවෙලාය කල්පනා කරන්න පුළුවන් දෙයන මැරෙන් නිපදිච්චි ජීවිතය. මොනවයින්ද මේේදුවන් ඔන්න ඔබට එඇතකොට පයි නාම ධර්මතා ටික නතම් වේදන සංඥා සංකාර වේඥාන නත චිත්ත කියන ධර්මතාව චෛතසක කියන ධර්මතාවය. ඒ චිත්ත චෛතසික ධර්මතායක බැඳිච්ච රූපය. චිත්ත චෛතසික ධර්මතායක්ක බැඳිච්ච රූපය දෙෙට්ටි විශද්දිය නැත්තං අපිකට න නාමරප ්‍යස්ථාපන ඥානය නාමරූප පරිචයද ඥානය කියන එක දක්වාම පින්වදිීමේ නාම රූප දෙක දෙපැත්තකටයින් කරල බලන් රෝපක් විසි අටයි. රප සකස්වලාතියෙන්න්න පටව්‍යාපෝතයේ ජෝවායෝ කියන ධාතු හතර එකතුවෙලා මූලික වෙලා ඒත් එක් ඇතිවෙච්ච වන්න ගන්දරස ෝජා කියෙන සුද්‍යාශකට එකතුවෙලා. ඊළඟට අපි ගත්තාහම තියෙනවා භාභූත රූප හතර උපාජය රූප විසිහතරයි කියලා රූප ප්‍රබේධයන්ටික ඉළඟට විඤ්ඥානයටෙන් විඥාය ගත්තාහම චක්ව විඥානයේ සෝත විඥානයේ ාන ඥාය ජවවා විඥානයේ කකායවි ඥානයේ මනොවිං්‍යානය ප්‍රබේධහයක් තියෙන මේ චක්කු විඤ්‍යාණය කියෙ එක පහලවෙන්න තැම්බලන්න. යාරමුණ ඔස්සේ පහු කර්ම සකස් කරන විදියබලන් එනනාම් ධර්මතාවන් රෝප ධර්මතාවය වලට එකතු වෙලා හරි දෙංඟුදාාරණයක් ප දේට මේ අතවස්සවා කියන එක ගන්නු නග පිඟදි ක්‍රියාවලිය. මොකක්ද වෙන්නේ ඔබට හිතනව පළවිනිටම අතවසන්න ඕන කියලා. ඒ සැතිවිල්ලත් එක්කම ි චිත්තජව උපදින වායෝධාතුව. එකට කියනවා චිත්තජ වායෝධාතුව කියලා.වායෝධාතුව අධික රෝප කලාපිටිකක් උපදිනවා. ර පලාපි ක්‍ර ාම ල ම ප ත සවීම ක කියනක සිද්දව තුම බවස්නාවත් හෙමෙක්වත් නෙම සිතක්්‍ය පදුුණ ඒ සිතට අදාල චිත්ත ජරප ලාපියෝටිකක් පදුනාවායෝධාතුවාධි ඒවා යෝධාතු අදකරප ලලාපොලින් තපයි හැලවීම කෙනෙක සිද්ද වන මර ප න න ඒලන්ට වචන පිට කිරීම ගන්නකහ දම තා කරනක කතාවෙන්න කොහොමද දයි පතුළ ලොව දන්නේන්නේ කෙනෙක්ට වචන පිට වෙන්න කොහමද. ෙක් බ්ද පි වන්නේ හොමද වෙන්නේ. කතා කරන්න ඕනී කියන සිවිල්ලත් එක්කම චිත්තජව උපදනවා පින්වත්න්නේ රෝප කලාපොටි එකක්. ඒවාගේ ධාතු වශයෙන් ධාතු අධි පටවිධාතු වයි. අතනද අපපධාතු අධිකයි මෙතනද පට විධාතු අධිකයි. ඒ පටවි ධාතු අධ චිත්තජ රෝප කලාපයෝ ඇවිල්ලා. උගුරේ තියන කර්මජ පටවිදාතුත්ත එක් හැපිලලා පටවි පට ගැට තු මයි ප බද කන නිදේ. එන්න මම කිය ඇති මෙන්න මේ නාම රූප දෙකහි වෙන්වෙන් ක්‍රියාකාරීත්වය කෙනෙක් දැක්කාහම උපචාර සමාධියත් එක්ක එයට ජීවිතය ගැන කල කිරීම ගුත්තියනවා ඒකන් එතර වැන්නත්ව නාව යන එතරවෙන්නක් කහමද මොක්ද මේ ජීවිතය කෙලෙීම කල්පනා කරගෙනෙන් ඔන්න නාම රූප පරිච්චයද ඥානයති වනාට පස්සේ. ක්‍රමාණුකූලව ංකා විතරන විුද්ධිය මක්ගාමක්ග පටිපදා ඥාන දශසන ක කියෙන තැන්වලට ගිහිල්ල ඔබට පොළුවන්ර ම කලින් පු ආකාරයට මත් විද්ධිය ූර්ණ වා යට පත් කර. එනිසා අංක එක ඒ විර්ශනා පැත්තකටදා අංක පලිවිනිටමං ඔබට හැමදෑම කියන්න මේ මරණය පිඳව කල්පනාක. තමන්ගේ මළගෙදර යන්න ඉන්දඳ හහිටලෝයි බොරල්ල කනත්තගාවට ගිහිල්ල බලන්න ඔය කනත් තියෙන සොහොන් කොතවල් දෙ. කොච්චර සහොන් කොතවල් තියෙනවද ඔත න්නවා BMW වලින් ආපුය බෙන්ස් වලින්ආපය බස්වලගියාය ලොකු පොඩි බේදයක් නැතුව කනත්ත අපි ඔොක්කෝම පොට තියල තද කරල හගන් මමාපොලොවටි බරක්න්නේ. ෙරම මේ කිය අනිත් තව ද පිින්ගතුල හිතන්න හිතනවාම දැක්ක පහගේ දවසක දුෂ්ටියික් තිික මාජගත වෙනවා කොරෝනත් කොෝනා කියෙන රෝගයක්ත් එෙක්ක මෙිති දස් විස්සව විත්‍ර කාලයේ දයන රෝඩයක්ක් නිසා මේ ස්වභාාව ධර්මි අපිට දඩුවම් දෙනවා කියලා කෙනෙදැන් ගොඩාක්කයි කියනවනේද මේ කොරෝනාා රෝගය කියල කියන්නේ ස්වභා දධර්මි අපි දීපු දඩුවම පින්ගත්දී මතකතියාගන්න සවභාව දධර්මි අපට දඩුවම් දෙන්නේන්නේ හ පොවගේ කියෙලයි භාගතුන් වහන්සේ උපමා කරතියෙන්. මහව මහ පොළොවට අපි කෙල ගැහුවත් මහපොලො දේශ කරන්නේ. මහපොලොට හොඳකිවත් මහ පොව සතට වෙන්නේන්නේ. මහාපොළව අපි කරන්න හොඳ නරක දෙකම දරාගෙනවෝ දකනේ බුද්ධ භාෂිතය බොඩුවක් කෙනවාන්නේ මහ පොව කියන ස්භාව ධර්මීමමක්තරා කොට්ටාසයක් හරියට ගත්තොත්ප බලූ. ඒ අචේතනික දේවල් අපිට දඩුවම් කරනවා කියනවට වඩා ඒ තමයි ස්භාව ධර්මයාගේ හැටි. තරුම්ග මේ තමයි ස්භාව ධර්මයාගේ හැටි මේ දඩුවමක් නෙමේ ඒ ස්භාව ධර්මය ස්භභාවේ ඒස්භාව ධර්ම නීතිය ර ල්ද නේචා ගැන මේ ස්භාව ධර්මය නීතිය ඒ රුල්ලකට එසක් වල ඇත්තට ලෝක සත්‍යතාවයට අපි අනුගත වෙනවා එයා අපිට දඩුවම් දෙනවාය ටික කාලයයක්ගගේල හරි ය කෙ දැව පෙන්ගු තුලලා මන්දක දැම ට්ි ටෝග ටතක යන ටවනක හොඳයි. බැයි ඔයි පි තුල හිතන්න පා ග සිටුවය කියලා අපි මරින් ඇතිවල් කිය ඔයි පින් තුල සිටල හිටෝල හිටෝල බලන්ඩ මේ ලංකායි පපු්‍රාම සිටුවව අපට රණෙන් බේරන පුළුව ක්නෙ. යි මරණය කියන්නේ ස්වභාව ධර්මී දඩුව මක්නමේ ස්වභාව ධර්මී නීතිය. ස්වභාව ධර්මී පරිච්චේද අවසානය ස්භාව ධර්මී ස්භාවේ ඒ ස්භවිට පින්ගත්න්නේ අපි අනුගත වෙන්ඩුවනි මේකින්කි වෙන ගස් හිට වන්න පාක ගස් හිටවඩ. ඕන දෙයක් කරන්න. හැබයි ස්වභහාව ධර්මී ස්භාවය තේරුම් මරගෙන ඒ ස්වභාවට හැප්පෙන්නේ නැතිව ඉන්න බලයි. ලාබේ එනකොට ඒත් ස්භාව ධර්මයෙක් තරා ස්භාවය අලාවයක්ත්තිය ඇන්න පිගන්නේ ස්වභාව ධර්මෙක් තරා ස්භාවය. හොඳලාමයෙක් නර කලාම ස්භාව ර් ස්වභාව කරුණාවන්ත කෙනෙ කරුණාවන්ත නැති කෙනෙක් ස්භාව ධර්මී ප්‍රබේද, ප්‍රඥාවන් කෙනෙක් ප්‍රඥාවන්ත නැතිෙනෙක් ස්භාව ධර්ම ප්‍රබේද, ්‍රද්්‍යාවන්තයක් ශ්‍රද්ාවද. අඩු කෙනක් ස්භාව ධර්මි ප්‍රබේද මේවට කම්පනය වෙලා මේවත් එක් අපේ එෙත කඩාගෙන වටග අපි හරයන්නේන්නේ අපට සිද්ධ වෙනවා. මේවා ද පේක්ෂාවන් බලන්න හැබැයි මේ කියන්නේ උපක්ෂාවන් බලන්න කලා නිවටය වෙන්න ක කිය හෙත් ෙම හොට මකතියාගන්නවා මේ උපක්ෂාවන් බලන්න කුවාම බහෝ යතන්නේ මේ කියන්නේ තමන්ගේ ඔලුවට කෙළගාලාගයක් ි ලාලග ඉන්න කියෙර කිව්යිල න කරනය මෙත්ත සූත්‍රී තියනවා ජෝච සෝජෝච ක කියලාවචනදය රජුුවන්නත්ව. මයට හනියක් කරනවන ශාසනයටට හානයයක්ක නම් ප්‍රතිපදාවට හානියක් කරනවනක් දැ මුදාාරනයක් ට භික්‍ෂුව කියලා තියෙනවා මේ එක්තරාතැනක දැ කාන්තාවක් ඇවිල්ල බලහත්කාරී භික්ෂුවක් පැළඳගත්තු තල්ලු කළ දාරන කියලා එම කිව තැනක් තියෙන එතනතිහර කාන්තාව විස්්පර්ෂි කරේමින් වෙන සංාධේ සපත්තිය කියනක සිද වෙන්න නෑ භික්ෂුව. ඒරන ම කියනෙ ඒනිසා නේ ඉතින් කමක් නේ අපි කරුණා කරමු මෛත්‍රී කරමු කියලා හද එන රජව යත්ත ඇද රජව යුතු එතම භික්ෂෝක භාව. රජුවිය යුතුවයි ඒවගේ මරුදු විය යුතු ඇැනදී මරුදු වියත් යුතුයි. කෙනෙක් රජුවෙලා මරුදු භව නැතිවුණුත් එක දුරලතාව. ඒගේම කෙනෙක් මරදු වෙලා එක එතකට චන්ඩ භාවයක් න එක චණ්ඩ භාවයා කෙනෙක් මරුදු වෙලා රජ ාාවන එක කර ගත්තුත් එක නිවට භාවයක්. එනිසා රිජුයි මුදුයි කියන දෙකම තියන කෙනා චණ්ඩත්නෑ නිවටත්නෑ කිවයුත්ත කියනවා හිතේ කිසිම දෙයක් තියාගන්නතු. හිතමයි ස්වභාව. මේ මරණ ධර්මතාවේ තේරුම් ගත්හම, හරිම්ම සරලව පින්ගත්න්නේ අපිකන්නේ සිම්පලි ඉතාම සරලව ලෝකෙට මහොුණ දෙන්න පුළුවෝ ලෝකේ ධර්මතා දරාගන්න පුළුවන්. ලෝකයේ කතා කල යුතු තැනදි විශාරෝධව කතා කරන්න පුළුවන් ඇයි නැතිවෙන්න දෙයක් නේ රැකගන්න දෙයක් නේ පරිස්සං කරගන්න දෙයක් නෑ ලෝකයේ අපිට පවතින්න බෑ. අපිට ලෝකයේ පැවැතිලා වැඩක් නෑ ලෝක ධර්මතාවෙන් තුමයි මරණය කෙනෙ කෙළවර කොටගෙන ඉන්න සභ. මෙ ධර්මතාවෙන් මනාව තේරුම් ගත්තොත් පවාතදීපපු තුල්්‍යායසායු සන්තතියක්කයන් කියලා හොතට මේවා. ම හිම ම ම වනය වචන තහොයන්න විශුද්ධ මාර්ග පතාරගෙන බලන්න ඕක තියෙනවා මරණය වැඩියුතු ක්‍රමටක් කියලා ආයුදු බලත්ව වදක පච්චුපට්ටානි ආදී වශයෙන් මේ අපේ මරණයේ සිද්ධ වෙන්න පුළුවන් ක්‍රම කීපයක් ගෙන ආවිශ්‍ය දුරෝල වීමින්. ඊළඟට සම්පත්ති විපත්වය එකන මරණයයෙන් විපත්තිය කියනෙක නිසා කොච්චර සපත්ති බත් අපිට වැඩක්නේ මෙහෙම කල්පනා කො කපපු දවක ඔබ ජීවිත පිබඳව නව බද ඇති කර පුළ. නිසාම රණන සහයට අදාළ මූලික දේවල්ටිකක් විතරයි කියලද. මේ මරණය සති භාවනාව වඩන්න පටන්ගත්වොත් කෙටි කාලයක් තුළදීම. භාගතුන්හන්සේ කියනවා කෙනෙක් මරණ සතිය වඩනවනම්. එයා නිර්වාණය කියන සැඩ පහරට බැහගත්ත කෙනෙක් කියන. කෙනෙක් මරණ සතිය වඩනවනම්. මරණය මනසිකාරය කරනවනම් එයා නිර්වාණයන ඕගේට බැහගත්තු කෙනෙක්. ඒ නිවන් දකිනෙක්. ඒෝගේ කෙලවර කොටගෙන මහා සාගරයට එකතු වෙන එක කිසිම කෙනෙකුට නොවත්න්න බෑවාගේ. මරණ සති වඩන භික්ෂූ නිවන් කින ක නාත්න්න මාර්රයටවත් පුළුවන්කබක්. එනිසා වීර්වන්ත භික්ෂුව භක්ෂුවයි කියල කියන්නේ මෙතැද විශේෂයෙන්ම සරබයි දකින කෙනාට වීරීවන්ත භික්ෂුව රාත්‍රියත් නිදි නොගෙන එහෙමයි සේපත් කලතිය. නේසජ්ජි කංගාදී දොහතාංගයක් සමාදන් බෙමින් අඩුම පිටවත් භිත්තිියකට හේත්තු නොකර. මේ මරණ සතියාදී ධර්මතාවයන් භාවනාවන් වැඩීම තුළින්, මාරයාවත් කම්පනය කරමින් සසරින් එතලට පත්වෙනවා කෙනෙක බුදුරජාණන්හන්සේ පත් කළ ලති. ඉතින් මේ සොඳුරු අවස්ථාවක් දුර්ල බවස්ථාවක් මනවූ ලබපු අවස්ථාවක් අඩුපාඩුවක් නැතුව ැබි අවස්ථාවක් පිගත්නී එක මාරාධනාව අපිට කිසිම දෙයක් එපා. කිසිමම දෙයක් එපා. අපි කරකොෙක් වලඳර හරි ජවත්වෙන්නයි පැවිදිබීමට පුළුවන්න මේ ධර්මතාවන්න අවබෝදධ කරගෙන බුදුරජාණන් වහන්සේ අපි වෙනුවෙන් වෙච්ච මහන්සයට. වහන්සේ අපි වෙනුවෙන් සංසාර ජීවිතය පොරපු පාරමිතාවට අපිට කරන්න පුළුවන් එකම කළගුණ සැලකීම තමයි යම් තරමකට හෝ මේ ධර්මතාවෙන් පිළිබඳව කල්පනාව ඇති කරගන්න. පුංචිම් හෝ සහියක් මේ ජීවිතය ඇති නොකරගත්තෝොත් මතකතයාගඩ. තරුවන්වැලි මහා සෑගට වෙනකට පිරිකර ගෙනල්ට ගො ගෙවත්. ම හිතනන්න බුදුරජාණන් වහසේ පොතේ ග හි ු අ යව. භාගතුන්හන්සේ කළගුණ සලකනවනම් උන්හන්සේ පොරපු පාරමිාවට දුක්වෙනවනම්. එතන්ට සංවේගි උපදවනවනම් තිංගත්න්නේ. එකත් පියවරක්්‍රී මේ ජීවිතේ මේ ධර්මතාවයන අවබෝධ කිරීම තුළින්. එලියට එ අඩුම මේ ජීවිතේ බැරිියුණොත් වෙන ජීතය ක හරි. ඔබට නිර්වාණ ධාතුූ ක්ෂාත් කරගන්න පුළුවන්ගමලබේ. එනිසා මේ ධර්ම දේශනාමිය කුසලේ, ධර්ම ශ්‍රවනමය කොසලේ ධර්ම දානමය කුසලය. ඔබට ඒ උතුම් නිර්වාණය සාක්ෂාත් කරගනීම සඳහා. සුක පාරමිතාවක් වේවා සුවසේ පාරමී පෙරි ප්‍රාර්ථනය බෝධියයකින් උතුම් නිවනිින් නෙවීමට මෙකු සල් හේතු වේවා කියල කවුරුත්සාද කියල ප්‍රර්ථනාවක් කඇතිකරග මෝහක්හයෝ නිප්පානන්.